එළඹෙන උත්සව සමය ආරම්භයත් සමග වෙළඳපොලේ පාලන මිල ඉක්මවා භාණ්ඩ අලවිකරණ බවට අවස්ථා කිහිපයකදීම තොරතුරු වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියද නොඑක් අවස්ථාවල වැටලීම් සිදු කරනු ලැබුවා. වෙළඳපොලේ දිනෙන් දින කුකුළු මස් මිලද ඉහළ යාම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයන් පසුගියදා එම වෙළඳ සැල් වසා දැමීමටද පියවර ගත්තා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ද පාලන මිල ඉක්මවා කුකුළු මස් අලවිකරණ බවට අද දිනේදී තොරතුරු වාර්තා වූ පසුබිමක අදාළ මිල ගණන් පිළිබඳව සොයා බැලීමට අපද වෙළඳ සැල් කිහිපයකින් ඒ පිළිබඳව විමසා බැලුවා. සාපේක්ෂව බලද්දී රුපියල් 100කින් වැඩිවීමක් තියෙනවා. හෙට දිනේ වෙද්දී සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන්. අපිට පාලන මිලක් කියලා දීලා තියෙන්නේ රුපියල් 550ට විකුණන කියලා. 550ට නෙමෙයි අපිට ගෙනලා චිකන් දාන්නේ. ෆෑන් මිල වැඩි වෙලා තියෙන්නේ. තාම කරගන්න බැරුව ඉන්නේ. मिल वैडी हेतु लोक पाम कारम कार सिंगल आउट मैं रूपये अटसिटे मे तेरू मकने फाम मेकिंग මේ සම්බන්ධයෙන් වෙළඳ මාත්‍යේ බඳුළු ගුණවර්ධන මහතාගෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. මේ දවස් දෙකේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් එක කුකුල් මස්වල පාලනය කරලා තියෙන මිල ජීව කුකුලන්ගේ නෙමෙයි. ශීත කරන ඇතුලේ තියෙන සම සහිත කුකුල් මස්. ඒක 430යි. අපි ළඟ සතුසි 400ට තියෙනවා. අපි ඉල්ලන ප්‍රමාණය ලැබෙන්නේ නැතිකම සමහර දවස් වලට අඩුපාඩුවක් තියෙනවා. ඒ පිළිබඳ පරිබොක් අධිකාරියට දැනුම් දෙන්න ඕනේ. මෙවන් පසුබිමක පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන කිරිහා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය මාත්‍ය ඩී.බී. හේරත් මහතා ඊයේ මෙලෙස කුකුළු මස් අලවිකරුවන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහි තවත් සාකච්ඡාවක් අද පැවැත්ුණේ සමූපකාර සේවා අලවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයේදී. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂම් බොයිලර් චිකන් වෙළඳපොලේ 430ට අලෙවි කරන එක ගණන් වලින් වෙනසමකින් තොරව අවශ්‍ය ඕනෑම ප්‍රමාණය වෙළඳපොලට ලබා දීමට ඒ සමාගම් අද කැමැත්ත පළකවුම් කුකුල් මස් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබුණා. මේ පිළිබඳව අද කතා කළායින් පස්සේ ඒ නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා 375කට ඒ අතරමැදියන්ට ඒවා ලබා දීමට කටයුතු කරනවා කියන එකත් ඒ අතරමැදියන් පොරොන්දු වුණා. වෙළඳුන්ට මේ පිළිබඳව දැනුම් දීමක් කරලා රුපියල් 600ට වඩා වැඩියෙන් වෙළඳපොලේ අලවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලා තීරණය වුණා.